නව ජවයක රසය විඳ ගන්න කිස්ට් රයිඩ්. ඊවස තව සිදුවීමක් අපිට වාර්තා කරනවා කොළඹට ආසන් ප්‍රදේශයක අම්මයි තාත්තයි නැති වෙලා දරු දෙන්න විතරක් ඉඳලා එක දරුවෙක් රෝහලේ අපහසුවෙන් ජීවත් වෙනවා මේ මොහොතේ ජීවිතත් මරණයත් අතර සටනක දැඩි සත්කාරයකකේ. තව දෙනක වාර්තා වුණා ඊයේ දවසේ කොන්දොස්තර මහත්මිය රු දෙන්නෙක් එකතු වෙලා රියදුරු මහත්මයාට ගහලා රුපියල් 95000ක් අරගෙන පැනලා ගිහිල්ලා ඒකම තව දෙනක වාර්තා වුණා පිහි ඇනුමක් සිද්ධ වෙලා තිබෙනවා කියලා ඒ සිදුවීමත් එක්ක වැල්ලවාය ප්‍රදේශයෙන් ඒක තවත් ගැටලුකාරී තත්ත්වයකට ගිහිලා තිබෙනවා පොලිස් නිලධාරීන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් ඇති වෙලා තිබෙනවා මේ ගැටුම් දවසින් දවස වර්ධනය වෙමින් පවතිනවා මේ සිදුවීම් එකිනෙක පෙළ ගැස්සුවොත් අපිට පේනවා කොතරම් පීඩනයකින්ද මේ වෙලාවේ සමාජයෙම ඉන්නේ කියලා පීඩනය ඇති වෙන්නේ තියෙන ප්‍රශ්නත් එක්ක මහජාතුමනි මේකට ඔබතුමාගේ පිවිසීම කොහොමද මේ මාතෘකාවට මහිතයි දැන් මේ ප්‍රශ්නේ ඇතිවෙන්න කලින් තත්ත්වයට අපි ගියෝතින් එතන තිබුණා යම් පිළිවෙලක්. ඒ කියන්නේ හැම දෙයක්ම අපි බලාපොරොත්තු වෙන විදියට සිදුවෙන ආකාරයට අපේ වටපිටාව සකස් වෙලා තිබෙනවා. උදාහරණයක්න අපි දන්නවා අද උදේ නැගිට්ටාම පින වගකීම් මොනවද කොහෙද යන්න තියෙන්නේ මොනවද කරන්න තියෙන්නේ මේවා හැම එකක්ම කිරීමට අවශ්‍ය කරන පරිසරය රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. දැන් උදාහරණයක්න අපි ගත්තොතින් අපිට අපිට අවශ්‍ය වුණොතින් යම්කිසි භාණ්ඩයක් ගන්න අපි දන්නවා මෙතෙන්ට ගිහිල්ලා මේ වෙලාවට ගන්න පුළුවන්. අපිට අසනීපයක් වුණොතින් අපි දන්නවා මෙතෙන්ට ගියාම මේ ප්‍රතිකාරය ගන්න පුළුවන්. අපි වැඩට යන්න ඕන නම් අපි මේ වෙලාවට ගියොතින් මෙන්න මේ බස් එකේ මෙන්න මේ විදියට ගිහිල්ලා අපි අපේ ස්ථානට යනවා. අපේ ළමයි පාසල් ගෙනියන දෙමව්පියෝ දන්නවා ළමයි දෙමව්පියෝ දන්නවා පාසල් පටන් ගන්න වෙලාව මේක මේ වෙලාවට ගියොත් මේ වෙලාවට යන්න පුළුවන්. මේ විදියට සමාජයේ පිළිවෙලක් තියෙනවා. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා මේ ඒ කියන්නේ ඕඩර් සෝෂල් ඕඩර් කියලා. ඒ කියන්නේ යම් පිළිවෙලක් තියෙනවා. එතකොට මේ පිළිවෙල ඒක ඉබේ හැදිච්ච එකක් නෙවෙයි. ඒක කාලාන්තරයක් තිස්සේ මිනිස්සු නිර්මාණය කරගත්තු දෙයක්. එතකොට මේකෙදි එක්කෙනෙකුට දෙන්නෙකුට නෙවෙයි මේක කරන්න බෑ. මේක සමස්ත සමාජයේම පවතින ශ්‍රම විභජනයේ ප්‍රතිබිම්බයයි. විවිධ මිනිස්සු විවිධ දේවල් කරනවා. හැබැයි මේවා කරන්නේ එකිනෙකට සම්පූර්ණම සම්බන්ධව. ඒ කියන්නේ මේවා අතර සෑහෙන හොඳ ගැළපීමක් තියෙනවා. එතකොට දැන් මේ අර්බුදයක් කියලා කියන්නේ අද තියෙන අර්බුදය කියලා කියන්නේ මේ පිළිවෙල කියන එක සම්පූර්ණයෙන්ම නැති වුණා. දැන් උදාහරණයක්න අපි ගත්තොත් අපේ සාමය ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නය හැමතිස්සෙම කවුරු හරි කරනවා පේන්නේ නැහැනේ. මොකද හේතුව ඒක සාමාන්‍යයෙන් තියෙනවා. නමුත් ඒක කඩ වුණොතින් තමයි අපි ওই ටෙලිෆෝන් නම්බරයක් තියෙනවා ඒකට කතා කරලා කිව්වම ඒ කියපු ගමන් මේනවා එහෙම. එතකොට මේ විදිහට මේ පිළිවෙල කියන එක මනුස්ස ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා තමයි අපි මේ නොයෙකුත් ආයතන පිහිටුවලා නොයෙකුත් අය පුහුණු කරලා විවිධ දේවල් කරන්න විවිධ වෙලාවල් වලට කරන්න ඒ සකස් කරලා තියෙන්නේ. එතකොට මෙතෙන්දි වෙලා තියෙන්නේ මේ සම්පූර්ණ මේ පර්යාය බිඳ වැටලා තියෙන්නේ. ඒ අනුව මේක මිනිසුන්ට දරා ගන්න බැරි වෙන හේතුවක් තමයි කිසිම දෙයක් සමන්ට නිශ්චිත නැහැ. කිසිම දෙයක් සමන්ට භවීකතනේ හෙට මේක මෙහෙම අනිවාර්යයෙන්ම වෙනවා කියලා කියන්න බෑ. එතකොට යම් කිසි දෙයක් පිළිබඳව ඇතිවන දැඩි අවිනිශ්චිතභාවය නිසා මිනිස්සුන්ට ඇත්ත වශයෙන්ම හිතාගන්න අමාරුයි කොච්චර ප්‍රශ්න මතුවේද කියලා අද දවස තුළ. දැන් අපි දන්නවා දැන් උදාහරණයක්න අපි ගත්තොත් ආරෝග්‍ය ශාලාවකට ගියාම අපි දන්නවා කිසිම ගැටලුවක් නැහැ යනකොට මෙතන ඉන්නවා කට්ටිය ඇවිල්ලා මේ අපි අසාධ්‍ය ලෙඩනම් ටක් ගාලා අරගෙන යනවා. දැන් ඒ විදිහට ඒ සේරම දේවල් සිද්ධ වෙනවා. අපි මහපාරට ගියාම අපි බස් එක යන ගෙනෙන්නම් බස් එක එන තැන දන්නවා එන වෙලාවල් දන්නවා ඒ අනුව. ඒකට මං හිතන්නේ මෙන්න මේ තත්ත්වයන් බිඳ වැටුණට පස්සේ මිනිසුන්ට මේක දරා ගන්න බැහැ. ඒ නිසා තමයි මේ සම්බන්ධයෙන් අපි මේ සියලුම රටවල් වල ඒ ආයතන සහ මිනිස්සු මේ පර්යාය පවත්වගෙන යාම සඳහා ගන්න පුළුවන් සියලු දේවල් කරලා තියෙනවා. දැන් උදාහරණයක් අපි ගත්තොතින් නගරයක් තුළ ජීවත් වන මිනිස්සුන්ට ගමක ජීවත් වන මිනිස්සුන්ට වැඩිය මේ පර්යාය වැදගත්කම ඉතාම මේ වැඩි. මොකද හේතුව නගරයක තියෙන සංකීර්ණත්වය අනුව අනිවාර්යයෙන්ම මේ පර්යාය බිඳ වැටුණොතින් ඒ කියන්නේ මිනිස්සුන්ට මොන විදියටවත් ඒක දරා ගන්න පුළුවන් තත්ත්වයක් නෑ. ඒ කියන්නේ ගමට දරන්න පුළුවන් වුණත් නගරයට මොකද හේතුව දැන් අපි දන්නවා ගම ග්‍රාමීය ප්‍රදේශයක අපි දන්නවා මේ විශාල ජනගහනයක් නෑ. විශාල ආයතන ප්‍රමාණයක් නැහැ. විශාල පිරිසක් විවිධ දේවල් කරන මිනිසුන් ඉන්නවා. ඒ කියන්නේ එතන ඇත්ත වශයෙන්ම එතන තියෙන්නේ බොහොම අපි කියනවා සරල ස්වරූපයක් තියෙන්නේ. නමුත් නගරයක් ගත්තාම අපි දන්නවා ඉතාම කඩිසර ඉතාම වේගෙන් වෙනස් වෙන විශාල පිරිසක් විශාල කාර්යයන් විවිධ කාර්යයන් යෙදිලා ඉන්න ඉතාම සංකීර්ණ පරිසරයක. මේක වෙනස් මේක බිඳ වැටුණොත් අත්වශයෙන්ම මිනිසුන්ට මේක දරා ගන්න අපහසුයි.
මේකට ඔරොත්තු දෙන්න අපහසුයි. මේක නිසා ඇතිවන පීඩනය දරාගන්න අපහසුයි. අන්න ඒ තත්ත්වය නිසා තමයි අපිට මේ අද දකින්න තිබෙන සියලු දේවල් ඔයි විවිධාය මුහුණ දෙන ප්‍රශ්න අරම අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපේ පළවෙනි කාර්යභාරය වෙන්න උනොර නැවත වරක් මේ පිළිවෙල හදාගන්න. පරයය හදාගන්න. ඒ සඳහා අපිට ඒකට අපේ තියෙන සියලු ආයතන සක්‍රිය කරගන්න වෙනවා.